Govan Subha Sandhyavak. Sielu Samikshana Vartha Navata Tahuru Karana Sri Lankave Anka Eke Pravthi Prakashya. Pattagiyat Attakena Hiru Pravthi Samagin Mama Mahesh Senaratna. Mama Puduratnayaka Supudu Vali Mulinma Pradhana Puat Sirastana. Mawanelle budu pirimewalat hani kala sohuyuran soya balangoda mehiyum. Sakakaruwange piyagin randawagena prashna kirimata avasara. Palaturu wagawantat sena dalabuwan petirime avadanamak. Nidahas dine nama wenas kiruwada. Sodesha katayutu ematigin madhivedin prashna karai. Janathawa mokadda mekin samarayane oba eka echchara loku prashnayak karagathi yuthu naha. Samana pada diyanawane. Ei eva ekeka adupaadu wenawa. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම පිළිබඳ විධිවිධානවලට විරුද්ධ නැහැ. විපක්ෂ නායක කියයි. රුපියල් 10ක දිනක වැටුප් ඉල්ලා වතුකම්කරුවන්ගෙන් රට පුරා විරෝධතා. රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 5 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. ඒ ඔවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී කොළඹපිටියේ අයිස්ලන්ඩ් රෙසිඩෙන්සි සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ පිහිටි නිවසක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 95කට අධික ප්‍රමාණයක් සොයාගත්තේ ඊයේ දිනේදී. එම හෙරොයින් තොගය සමග ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු, ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු හා හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගැනුණා. අදාළ විදේශිකයන් මෙහි වූ බව කියන තවත් විදේශිකයන් දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. ඔවුන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව ඔහු අනාවරණ කළා. මෙතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 5 දෙනා කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කෙරුණා. එෙහිදී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදු කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය සැකකරුවන් 5 දෙනා ලබන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා. පසුගිය සමයේ මාවනැල්ල සහ අවට ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරුවන් වන එකම පවුලේ සොහොයුරන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. මෙම බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම් වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අන්තවාදී ආගමික කල්ලියක සමාජිකයන් ලෙස කටයුතු කරන බවට මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව ප්‍රදේශයේ බහර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. සැකකරුවන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තක සැඟව සිටින බවට ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය 17 වෙනිදා වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ගොවිපලක් තුල විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේ ඒ අනුවයි. එහිදී එම භූමියේ වළදමා තිබූ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සහ ඩේටනේටර් 100ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වුණා. පසුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් ලද තොරතුරු ඔස්සේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පියා හඳුනා ගනු ලැබුව අතර අනතුරුව එම තැනැත්තා දිවිගෙ වූ නිවසේ තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක්, වායු රයිෆලයක්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඇතුළු තවත් භාණ්ඩ රැසක් පසුගිය 21 වෙනිදා පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. එසේම එම ස්ථානයේ තිබී 13 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් පරීක්ෂණවල නිරත පොලිස් කණ්ඩායම් විසින් සොයාගෙන ඇති අතර එහි බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් 7 දෙනෙකුගේ නම් ද ඇතුළත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පියා ලෙස හඳුනාගත් පුද්ගලයා අද දින මාමනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුගෙන් පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා. මේ අතර මාමනැල්ල ප්‍රදේශයේදී පසුගියදා හානි කළ බුදු පිළිමයක් වෙනුවට එම ස්ථානයේම නව බුදු පිළිමයක් තැන්පත් කිරීම ප්‍රදේශවාසීන් විසින් අද සිදු කළා. කෙසේ වෙතත් මෙම සිදුවීම් මාලාව අද පාර්ලිමේන්තුවේද කතාබහට ලක් වුණා. මාවනැල්ල ප්‍රදේශයේ අත්අඩංගුවට ගත්තු මුස්ලිම් තරුණයන් දෙදෙනෙක්ගේ තාත්තලාගේ නිවාසවල අවියායුධ විශාල ප්‍රමාණයක් තිබිලා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මීට පෙර උත්තලම දිස්ත්‍රික්කයේ විශාල ඉඩමක ඒ ඩෙටනේටර් 100ක් ඇතුළු විශාල ආයුධ තොගයක් හොයාගත්තා. දැන් මේකෙන් පැහැදිලිව පේනවා කිසියම් විදේශීය සංවිධානවල අනුබලය හා උපදෙස් ඇතුව මේ රටේ ඒ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග ආරම්භ කිරීමේ ප්‍රවණතාවයක් තිබෙන බව. මේ රටේ රටේ බෞද්ධ මුස්ලිම් ජනතාව සාමකාමීව සහජීවනයෙන් ජීවත් වෙන්න කැමති ජනතාවක්. ඒ ජනතාවගේ හිස මතටයි මේකෙන් වඩාම වැඩි හානිය වෙන්නේ. හරියට පරීක්ෂණ සිද්ධ වෙලා තියෙන නිසා තමයි මේ ඔය හෙලිදරව් උනේ. ඔබතුමාගේ කතාවෙන්ම තහවුරු වෙනවා. මේක යට ගහන්නේ නැතුව මේ නිසි ආකාරයට පරීක්ෂණ යනවා. ඔබතුමා පරීක්ෂණ කරනවා මේක නිසි පරිදි වෙනවා කියලා සෑහීමකටපත් වෙන්නේ නැතුව කරුණාකරලා මේකේ අලගිය වැලගිය මුලගිය තැන් හොයන්නේ. බස්නාහිර පළාතේ එක්තරා දේශපාලඥයෙක් මේ අත්අඩංගුවට ගත්තු අයව නිදහස් කර ගැනීම සඳහා පොලිසියට බලපෑම් කළා තිබුණා. කෑනක අහින්නකෝ ඕගොල්ලෝ මේ අන්තවාදයට සම්බන්ධ නැද්ද? මේ ප්‍රශ්නේ ඔබතුමා සරල පිළිතුරකින් මේ අපිට උත්තර දෙන්නේ නැතුව මේ ගැන පූර්ණ පැහැදිලි කිරීමක් අද බැරි නම් හිත හරි කරන්න. මම සරල පිළිතුරක් දුන්නේ දවසේ වැඩ කරුත් තියෙනවා. උදේ පාන්දර මේක ගැන මේ වැඩි විස්තර අවශ්‍ය නැද්ද? ඒ ගැන ඔබතුමා අවධානය යොමු කරන්න යනවා. ඉන්වෙස්ටිගේෂන්ස් එක ඔයි ඒ වගේම මේ විශේෂ බාර ජනාධිපතිතුමාට මෙතුමාගේ ප්‍රශ්න ගැන මම එතුමාගේ අවධානය යොමු කරලා මම උත්තර ගන්නවා. මම හිතන්නේ මේට කලින් ඔය ආයුධ ගැන කතා කරද්දී කෑ ගල්ලේදීම එක්සත් ජනතා නිදහස් සංධානයේ සංවිධායකරුවෙක් ගෙදර තිබිලා ආයුධ අහු වුණා. පලාස්ව මන්ත්‍රීගේ. අපි මේ කිසියක්වත් ජාතිවාදී හැඟීමෙන් කතා කරන්න හොඳ නැහැ. මුස්ලිම් කේදරක ආයුධ හම්බුණා, සිංහල කේදරක ආයුධ හම්බුණා, ද්‍රවිඩ කේදරක හම්බුණාත් ඒක වැරදි. මේක අපි නීතිය ඉදිරියේ පොලිසියට අධිකරණයට විසඳ ගන්න දෙන්නේ නැතුව අපි පාරට බහැලා ඒ තුලින් දේශපාලන උමනාවන් ඉෂ්ට කරගන්න යනක වැරදි. මොකද අපි බලන්න ඕනේ රට ගැන හිතලා නැති ජාතිවාදී ගින්නක් රට තුල ඇති කරනවාද එහෙම නැත්නම් මේවා නීත්‍යානුකූලව විසඳ ගන්න අදාළ ආයතන වලට දෙනවද කියලා. ऐतिहासिक किरलागल स्तूपे मतनगी छायारूपगत अग्निदिग विश्वविद्यालय शिशुन अतडंगूट गेनीम सदहा होरोपतान पोलिसिय परीक्षणारंभ कर तिबेनवा सिद्धिय संबंधेन विमर्शन सिदु करन उसास पोलिस निर्धारिकु संधान कले छायारूपे पेनी सिरिन शिशुनगिन पिरिसक निवेरदिव हंदुनागिन ऐति बवई ऐतिहासिक किरलागल स्तूपे मतनगी तरुणयन पिरिसक गन्नालद छायारूप पसुगिय दिनवल समाज माध्यम हरहा संसारणे वुणा ए पिलिबंधव समाजයේ දැඩි කතාබහක් මතුවීමත් සමග ඊයේ පස්වරුවේ එම පුරාවිද්‍යා කලාපය බාර පුරාවිද්‍යා නිලධාරීවරයා හොරෝපතාන පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළා. එමගින් සඳහන් කර තිබුණේ පසුගිය ජනවාරි 5 වනදා හෝ ඊට ආසන්න දිනකදී කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් මෙම ඡායාරූපවල පෙනී සිට ඇති බවයි. ඒ අනුව හොරෝපතාන පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඡායාරූපවල පෙනී සිටින්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බවයි. ඔවුන් ත්‍රිකුණාමලය සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් බවද හෙළිව තිබෙනවා. ඒ අනුව සැකකරුවන් අතඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායමක් අදාළ විශ්වවිද්‍යාලය වෙත පිටත්ව ගොස් තිබුණා. ඓතිහාසික කිරලාගල ස්තූපය ක්‍රිස්තු වර්ෂ 300 සියවසට අයත් වූවක් වන අතර එම භූමියේ ඓතිහාසික සෙල්ලිපි කිහිපයක්ද පවතිනවා. පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කළේ අදාළ තරුණීන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවයි. අපේ නිලධාරීන් හොරපතන පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් පොලිසියෙන් ඒ සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරගෙන යනවා. පොලිසිය දැනුම් දීලා තියෙනවා එතන 4 දෙනෙක් අඳුරගෙන තියෙනවා කියලා විමර්ශනය කරලා ඒ කටයුතු කරනවා. සේනා දළබු උදර පළතුරු වෙතද පැතිර යාමේ අවධානමක් ඇති බව පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය සඳහන් කරනවා. එම ආයතනයේ කීට විද්‍යාව පිළිබඳ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ඒ.එස්. පුෂ්පකුමාරි මහත්මිය සඳහන් කළේ කෙසෙල් වගාවක් තුල සිටියදී සොයාගත් දළබු විශේෂයක් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි. දවසේ පුවත මෙරට පළතුරු භෝග පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන්නේ හොරණ පිහිටියේ පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනය විසින්. සේනා දළබවාගේ ගණයට අයත් වන දළබ විශේෂයක් කෙසෙල් වගාවක් තුළ සිටියේදී හමු වී ඇති අතර ඒ පිළිබඳව එම ආයතනයේ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. එයාගේ ප්‍රියතම භෝග නැති වෙනකොට පළතුරු භෝග වලට හානි කිරීමේ හැකියාව තියෙනවා. හානි කරන භෝග විශේෂ 100ක් විතර තියෙනවා. ඒ 100 අතරේ තියෙනවා කෙසෙල්, දෙහි කුලයේ භෝග, දොඩම්, නාරං, පෙර, ගස් ලැබු, අඹ. කෙසෙල් වල තා වෙලා තියෙනවා. ඒ වගේ දළබු හානියක් හැබැයි වෙනත් දළබු හානියක් මේ සේනා දළබු ඒ හා සමානම වෙනත් ප්‍රොඩොක්ටරාම වෙනත් විශේෂයක හානියක් කෙසෙල් වලට මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ ඇරෙන්න සේනා දළබු වාර්තා වෙලා නැහැ. නමුත් අපිට අවධානමක් තියෙන විශේෂයෙන්ම වස්නාහිර පළාතේ වැඩිදුව වගාවත් බහුලව නැති නිසා ගෙවතු වල පළතුරු වගා කරනවා. ඒ වගේ දෙයක් අපිට පළතුරු වලින් වාර්තා වුණා. අපගේ දුරකථන අංකය 0364 22 61 300 මෙතර අද දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි බඩ ඉරක වගාවන් තුළ සිටියේදී සේනා දළබුව හමු අතර ගොවීන් එම වගාවන් විනාශ කිරීමට කටයුතු කළා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ මොනවා ඉහළ නියෝග දුන්නත් Metre Uwe Palat, Samupakara Sangmarthan Departamentu ha, Krushikarma Departamentuwe, Makandura Vishesha Kabanika Waga Kendrakwa, Sena Dalabu Mardane Krimas Daha, Deshi Kulba Daganamin, Dirak Nishpadane Kartinaba, Mahangani Vevata, Market Pradesh, Badirikoga Bimadi, Emma Dire, Krushin Dahan Idri, Ada Parakshavar Lakir Natar, Edi Dalabu Vinashana Akare, Dakna Labuna. Mega Dagan Karanda Potu, Kohom Batter, Karamunati Visheshat Tamai, Sena Dalambu Art, making Visa Sahita Bavia Kyan, making Karane, Assassin Temanata Husmaganima Pasutavia Katikirim Saha, Ahara, Aruchia. Betamagin, Ativana Balapema. Samasalanka, Govijana Samil, Jatika Samudaka, Namal Karanat Mahata, Yepa Service, Sevalan Dubasa, Sevenakal Pradesh, PT, Sena, Dalambu Udra Laku, Badir Kogagavi, Mirikshinekalatri, Anatru Protisaka Chavak Patua. Make a Jatika Vyasania, Enisa, Api Navatavata, Kienama, Sena, Dalambua, Prakasi Patelatina Pradesa, Vishesha Apada, what Lakpich Pradesa visited Nam Kerala. Karuna Kerala make it a Jatika Badapilla Kadanda, Jam Metanami in May menu, W. Sriani menu. Govi Liak Vidiheta, Maya Mavenokota, Beheta Quagana Tienama, E. Behetamivinota Addekala Tienama, Sena Dalabua, Mardane Karanda, Pakisaka Hitakami, Beheta Quagana Tienama. Enisa Apikiani, Bahujatika Samagambula, Tel Kadakariunta, Salli Hambakarla Dinda, Etenda Magapadan Natua, Karuna Kerala. Minna miveni behet pilibandhawa avadaniyum karanna. Baduledi pavati Sena Dalabuwa hadaganima pilibadawa Govindanawa kirime වැඩසටහනකදී Sena Dalabuwa pilibadawa මෙවන් අනාවරණයක් සිදු කරනවා. මේ කීටේවම කා ගන්න මේකක් තියෙනවා. සාමාන්‍ය ශක්තිමත්ම කීටයා තමයි ඉතුරු වෙන්නේ ඊට පස්සේ තමයි හානි කරන්නේ. එතන බලා ගන්න පුළුවන් අර එක එක කා ගන්න මේක තියෙනවා. Sena Dalabuwa උතුරු පිළිබඳව විද්‍යා හා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන විසින් ගත ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීම සඳහා විශේෂ බාර කැබිනට් නියමන අමාත්‍ය සුජීව සෙනසිංහ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. අපේ ආයතන හතරක් විද්‍යාව හා තාක්ෂණය යොදාගෙන මේ Sena Dalabuwaගෙන් ඇති වී තිබෙන විනාශය මැඩපවත්වන්නත් වෙනකොට කටයුතු අපි කරමින් පවතිනවා. බඩේරිඟු දැන් ඉවර වෙනකොට අපිට තියෙන ප්‍රශ්න තමයි බඩේරිඟු වලින් මොන භෝග වලට මේ Dalabuwa යයිද කියන එක. ඉතින් අපි බඩේරිඟු ඉවර වෙන්න දෙන්නේ නැතුව පොඩි ක්‍රමවේදයකින් බඩේරිඟු තව ටිකක් කල්ප වගා කරලා එතනම Dalabuwa Randava Tabagina, Dalabuwa Vinasakirime, Kramedekut, then Api, Mema Atlantica Saka Chakramin, Paut Americave, Mema Dalabuwa Sambandin, Danatamat, Vinasakirime, Dear Saha, Itadal, Behet, Memerat Waganatin. Kesevat, Ye, Krushikarma Matura Gavana, Ten Pavati, Proti Saka Chavakamin, Krushikarma, Adex General, Acharya WMW Virkon Mahata, Mevan Adhasak Palakala. Mesadat, Antarjatikatuna, Tauma, Varga, Quagana, Pulantana, Sakarna, make a Patru the Vargatina Balanda, Yelagina out. තුනක් ඇතුළත කොහොමාරි මේ ප්‍රතිරෝධි වර්ගයක් අපි හදනවා මේ සතාට නැතුණත් යම් කිසි ඔය ස්පොඩොප්ටරා ජීවීන්ට ප්‍රතිරෝධි වර්ග ඇමරිකාවේ තියෙනවා ඒවා ඥානම විකෘති කළ භෝග ඒවා තමයි ඇමරිකාවේ තියෙන්නේ ඒතර ඇමරිකාවේ පාවිච්චි කරනවා නමුත් මේ භෝග අපිට ලංකාවට ගේන්න බෑ අපිව පාවිච්චි කරන්නේ නැහැ දේශපාලකයන් සහ අනුදාහරින් Sena Dalabuwa මර්ධනය කිරීම පිළිබඳව තාමත් පරස්පර අදහස් ප්‍රකාශ කිරීම තුලින් ගම්මේ වන්නේ ඔවුන් තාමත් මේ පිළිබඳව පොදු එකඟතාවයකට පැමිණ නොමැති බවද Sena Dalambuduren Sidhu, Wagahani will given a Vandi Pramana, Ila the Mupil Banda Badana Yumukranda Bava, Krushikarma Matya P. Harrison Mahata, the Parliament to the Prakashukala. A Vipakshanaika, Mahinda Rajapaksha Mahata Visin, Ia Yumukala Prashna to Pilitru Lesai. Then Mathisabe Visheshange. Hectare Hatalis Dahaka Vitara me Dalambuage, Patirima Ativelatino. Vidutsa Mudrita Madhya Mesan the Halabaduno Prachare Nisa Me Roge Valakwala Meta Visala Pituhala Kuna Silu Denata Suti Karandat Ameavastava Karagano. Meveni Puatpat Sangara Laksa Ganak Sieluma Govinta Danata Masa Tunakata Isala Beda Herlatin. Didas Dahanami Calendriak Pava Mudranika. Mevake Koti Progoti Ganak Salamin Bitra Danakota Lokuyaptia Balaporotu and Pulva. Vijatamagim me Dalamba me Ratata ආවයි කියන එක සම්පූර්ණ අසත්‍ය කාරණයක්. කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා කිව්වේ මේක බීජ මගින් නෙවෙයි අවිල්ල තියෙන්නේ ඊසාන දිග මෝසම හරහා. ඒතොර ඊසාන දිග මෝසමෙන් එනවා නම් කො බංගලිදේශයෙන් එහෙම නැත්නම් තායිලන්තය වගේ පැත්තකින් තමයි කිලෝමීටර් ඉතා විශාල ප්‍රමාණයක් ඈතින් තියෙන රටවල් දෙකක්. දලඹුවාගේ ආයු කාලය දවස් 7යි කියලා ඔබතුමාලම කියනවා. එතකොට ඊසාන දිග මෝසමෙන් ඔය දලඹුවා ආව නම් කොච්චර දුර ප්‍රමාණයක්ද ඒ දලඹුවා හුලකට ගහගෙන ඉන්න වෙන්නේ. අපිට තියෙන සැකය මේ බීජ මගින් මේ දලඹුවා පැමිණි බව තමුන්වන්සලා සැඟවීමට ඊසාන දිග මෝසම් කතාවක් කියනවා. හිමල් වීරවංශ මැතිතුමා දලඹුවයි සලඹයයි පටලගෙන. දලඹුවාට පියාඹන්න බෑ දලඹුවා පණුවෙක්. සලඹයා තමයි ආවා කියලා කිව්වේ. දලඹුවා වෙනුවට ඒ සලඹයා කියන වචනේ ආදේශ කරගෙන මං කියපු කතාවට උත්තර දෙන්න. මේකේ කීටයා ඉන්නවා සලඹයා ඉන්නවා දලඹුවා ඉන්නවා චක්‍රයක් යන්නේ. සලඹයා කියන්නේ උගේ පියාඹන එනස් ඒක. මෝසම එන්නේ මේ සතා ඉන්නේ සුලම් මගින්. ගොවි ජනතාව අතර ව්‍යාප්ත වෙලා තියෙන දේශීය නැත්නම් මේ කාබනික වසවිස නැති ක්‍රම පිළිබඳව ඔබතුමා පාර්ලිමේන්තුවේ එහෙම කිව්වට පරිශන කරපු කිසිම කෙනෙකුට අද වෙනකන් කැඳවීමක් කළා නැහැ. බඩිරුඟු වගා කරපු කාබනික ගොවිතැනේදී කිසිම තර්ජනයක් සේනා දලඹුවන්ගෙන් ඇවිල්ලා නැහැ. අද ආණ්ඩුව මේ ගැන ඉදිරිපත් වුණත් නැතත් මේ වන විට සේනා දලඹුවාට දේශීය විසඳුමක් හොයාගෙන තියෙනවා. වහක දාන කුරුඳු පොතු වලින් මේක විසඳුමක් හොයන් තියෙනවා. උදෑසනම කාලයේ අලු යෙදීමෙන් මේ සඳහා විසඳුමක් හොයාගෙන තියෙනවා. සරල ක්‍රම වලින් මේකට හුඟක් හොඳ උත්තර තියෙනවා. ඩෝන කැමරාවෙන් කෘමිනාශක ගහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක බොරුවක්. කෘෂිකර්මාන්තයට විනාශ කරන්න ගෙන යන ක්‍රියාවලියේ මේ ඥානවලට හුඟක් දේවල් කරන්න පුළුවන් බීජ මගින්. ඒ නිසා ඔබතුමා මේ පරිශනාත්මක හදාරලාද කියන්නේ මේ බීජවල මේකේ සම්බන්ධයක් නැහැ කියලා. බීජ ගැන ආපු සමාගම් තියෙනවා නම් අපි මේ බීජ ආපහු හිටවන්න කලින් ඒවා පරීක්ෂණයට ලක් කරන්න අපි කටයුතු කරන්න ලෑස්ති. වන්දි මුදලක් ගැන කතා කර ගොවියන් අය අරන් තියෙනවා ලොකු මුදලක්. ඉතින් ඒ නිසා 40000ට ඒක යටත්ව නම් ඒක මම හිතන්නේ ලොකු අසාධාරණයක්. මමත් හිතන්නේ නෑ බීජ මගින් මේක සිදු වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. නමුත් මේ චෝදනා පිළිබඳව සොයා බැලීම හොඳයි. මොකද මේ අස්වැන්න වැඩිවීම හරහා රටින් ගෙන්නන්න බලාගෙන හිටියනම් කට්ටියක් ඒ අයට මේකෙන් හානියක් සිද්ධ වෙනවද කියන එක පිළිබඳව කතා වෙනවා මාධ්‍යවල. තුමා කුෂිකර්ම මැතිතුමා හැටියට ඉන්න කාලේ තමයි මේ රෝගේ මුලින්ම හඳුනාගත්තේ. ඒ වෙලාවේ ගත්ත ක්‍රියාමාර්ග තමයි දැන් අපි දිගින් දිගටම ඉස්සරහට ගෙනියන්නේ. දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තමයි ඉස්සෙල්ලම අපිට අහන්න ලැබුණේ මෙහෙම දලඹුවෙක් ඇවිල්ලා කියන කාරණේ. ඒ වෙලාවේ දැනුම් දුන්න අවස්ථාවේ මුදල් ප්‍රතිපාදන පවා යවුවා කියන පණිවිඩය අපිට හම්බුණා. නමුත් ගොවීන් කියන්නේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උදව්වක් ලැබුණේ නැහැ කියන එක. මේ අතර සේනා දලඹු උදරු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. දින 52ක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බොරු ආණ්ඩුව කරලා ඉවරනකොට තමයි මේ සේනා දලඹුව මතුවලා ඒ කීටයෝ බිත්තර දාලා ඒවා ව්‍යාප්ත වෙලා ඒවා සකස් වෙලා ආයේ මේක මර්ධනය කිරීම අපහසු මට්ටමකටම වර්ධනය වුණාට පස්සේ තමයි දැන් මේ කෑ ගහන්න අපිට ඇඟිල්ල දික් කර කර කරුණාකරලා දේශපාලන වාසි ගන්න හදන්න එපා. 2018 මැයි මාසයේ තරම් ඈත කාලයකදී දලඹුවා ඉන්දියාවෙන් වාර්තා වෙනකොට ලංකාවේ කුෂිකර්ම බලධාරීන් මොකද කරේ? එතකොට අම්පාර දමන ප්‍රදේශයෙන් පළවෙනි දලඹුවා වාර්තා ඔක්තෝබර් මාසේ 29 වෙනිදා වෙද්දී මාස 3ක් තිස්සේ රජය මොකද කරේ? ජනවාරි 21 වෙනිදා තමයි එකපාරටම හදිස්සියේ කුෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිවාඩු කැන්සල් කියලා නිවේදනය නිකුත් කරා. නොවැම්බර් මාසයේ පියවර නොගත්තේ ඇයි? මේ හරි නිවාඩු අවලංගුයි කියන්නේ. වැඩට ආවට පස්සේ ඒ අය ලව්ව මොකද්ද කරන්නේ? මොකද්ද සැලැස්ම? එතකොට දැන් අස්වැන්න මුළුමනින්ම විනාශ වුණාට පස්සේ ආණ්ඩුව ගිය වියදම තමයි වන්දිය විදියට දෙනවා කියලා. දැන් ප්‍රශ්න තියෙන්නේ ගොවියෙක් වගා කරාට පස්සේ ගිය වියදම විතරක් වන්දිය විදියට ගෙවලා නැහැ. එතනින් පස්සේ ආ ජීවත් වෙන්න ඕන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කිසිදු සැලැස්මක් නැතුව නිකන් ආණ්ඩුව හිතෙන දේවල් කරනවා. අපි පඩියක් වශයෙන් හැමෝටම කතා කරා එන්න කිව්ව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය කියන පෙරමුණ වල ඔක්කොටම ඇවිදilla මේ ප්‍රශ්නෙට ඒකාබද්ධ විසඳුමක් කරන්න ඕනේ කියලා මේ වගාව සම්පූර්ණයෙන්ම ගිනි තියලා ඒ සඳහා වන්දි මුදල ලබා දෙන්න දැන් අපි කටයුතු කරනවා ඒ ගොවීන් සඳහා වගා බිම් ගිනි තියන්න කියලා. මේ නිසා රට තුල ආහාර ඉඩයක් පව ඇති වෙන ඉඩ තියෙනව නේද? මේ ගිනි තියනවා කියන එක හරි ලේසියෙන් කියන්න පුළුවන්. රුපියල් 7 වලින් මුදල් ගෙවන එකත් භාණ්ඩාගාරයෙන් දෙන්න පුළුවන්. හැබැයි මේ ආහාරයේ මේ වගේ මේක පුළුල් ක්‍රමවේදයක් තුලයි මේ කටයුත්ත කරන්න සිද්ධ වෙන්නේ. ඒක තමයි කතා කරන්නේ. මොකද දවසකට පිටට දාන සේනාධාරණුගේ පරද්දන්න ඊට වැඩි වේගයක් අවශ්‍යයි. නමුත් ඒ වේගය කොතනකවත් තාම දකින්න නැහැ. ඊයේ කිව්වා පාර්ලිමේන්තුවේදී 40000 දෙනවා කියලා. මං ඔට්ටු දෙනවා. ඔය කිව්ව බොරු. ගල් පැලන බින්න මාධ්‍යයට මම ස්තුතියන් දෙනවා ඔබතුමාලා මේ දවස්වල මේ කාරණේ මතු කරේ නැත්නම් ඒක මෙහෙමම යට වෙනවා දැන් කුචිකර්ම දෙපාර්තමේන්තුව ගැන උලඟින් ආවා කියලා. අපි සමහරු නිර්වචනය කරනවා මේක ආවේ බීජ වලින් කියලා. සමහරු කියනවා බෞද්ධාතික සමාගම් මේක බෝ කරා කියලා. දැන් ආණ්ඩුවක් ඇය කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම අපි කියලා. නියරේ ඇවිදින්න දන්නේ නැති, නගුල දන්නේ නැති, දෑකැත්ත දන්නේ නැති, වියගහ දන්නේ නැති, කමතක් පාගමු නැති, ට්‍රයිකෝට්කාර පැලැන්තියක් මෙහෙට පාලනය කරනවානේ. දැන් බලන්න දැන් අගමැතිතුමා මේ ගැන මොකක් කතා කරනවද කියලා. ඒකට තේරෙන්නේ නැහැ ට්‍රයිකෝට්නේ. ඔය ඊගොඩ හැරි සමනලේ සලබයනේ. ඊට පස්සේ අන්තිමට සමනල සමාජයක් මේක. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පෙබරවාරි මාස 7 වෙනිදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නොතේසි නිකුත් කළා. ඒ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී පසුගිය වසරේ දෙසැම්බර් මාස 3 වෙනිදා මරදාන මංසන්දියේ පැවති රැලියකදී හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහතා සිදු කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. එය කැඳවුණු ලැබුවේ විජිත් මලල්ගොඩ, එස්තුරේ රාජා සහ මුතු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා පැවසුවේ තම සේවාදායකයාට මෙතෙක් නොතිසි ලැබී නොමැති අතර වාර්තා වූ තොරතුරු අනුව අද අධිකරණයේ හමුවේ පෙනී සිටි බවයි. ඒ අනුව හිටපු අගවිනිසුරුවරයාට සහ නීතිපතිවරයාට ලබන 7 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවශ්‍ය ලිපි ලේඛනද ඔවුන්ට ලබා දීමට නියෝග කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. කිසි දිනක මම අධිකරණයට අපහාසයක් කරන්නේ මම කිව්වේ මේ අස්ථාවර තත්වයෙන් මිදලා තාවර තත්වයක් ඇති කරගන්නයි කියලා මම සියලු බලධාරීන්ගේ ඉල්ලා සිටිනවා. මම කවදාවත් සිටුවේ නැහැ. ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් කියපු කතාව සම්බන්ධයෙන් මෙවැනි තත්වයකට මාව නිදහස් රටේ පත්වයක ඉදිරිපත් කළ තියෙන පෙත්සමේ පිටු 7ක්ම තියෙන්නේ මට අපහාස කරලා. 2001 පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරුවයි කියන දෝෂාභියෝග යෝජනාව කර ඒකේ චෝදනා 17ක් ওই පිටු 7 දාලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මට විරුද්ධව කවදාවත් කිසිම දෝෂාභියෝග පරීක්ෂණයක් පැවැත්වුවේ නැහැ. විත්තායිවන් කියලා පුද්ගලයෙක් මට විරුද්ධව ඕක කියන්නේ මහින්ද රාජපක්ෂගේ හෙල්පින් හම්බන්තොටගේ නඩුවේ මට කිව්වා මිනිහෙක් මහින්ද රාජපක්ෂතුමා වට පුළුවන් එක වාක්‍යයකින් හිරේ දාන්න කියලා. මං කිව්වා මේ තීන්දුව දුන්නේ මම තිබුණ සාක්ෂියක්. මාකට් එකේ මිනිහෙකුට කිව්වේ මහින්ද රාජපක්ෂතුමාට විරුද්ධව මොකද චෝදනාවක් තියෙනවා. දැන් අවුරුදු 4ක් තියලා තියෙනවා. ඒක නගලා නැහැ. මේ මගේ තීන්දුව වැරදි කියලා කවුරුවත් කියන්නේ නැහැ. ඒ වගේම මන්ත්‍රීවරු අනිත් පැත්තට ෆයින් එක සම්බන්ධයෙන් ඔබතුමා ඒකත් තව අසත්‍යයක්. මම කිසි දිනක දීලා නැහැ ඔයාගේ තීන්දුවක් මන්ත්‍රීවරුන්ට අනිත් පැත්තට ෆයින් පුළුවන් කියලා. නෑ එහෙම කියන්නේ කවදාවත් කියන්නේ නෑ. මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පස්වරු 2:15ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි රාජපක්ෂ මහතා පැය 2කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු පිටතට පැමිණියා. මේ සිද්ධිය රටේ විධායක ජනාධිපතිවරයා ඝාතනය කරන්න ගත්ත උත්සාහයක් පිළිබඳ ආපු පැමිණිල්ලක්. ඉතින් එවැනි පැමිණිල්ලක් මෙතෙක් කල ඇදගෙන යෑමත් මම හිතන්නේ රටේ ජාතික ආරක්ෂාවට දැවැන්ත අර්බුදයක්. සහ දැවැන්ත ගැටලුවක්. මේකට සම්බන්ධ වෙන්නේ මම එනකොට ඉතින් ඉතින් මගේ නම මාරු වෙලා කියලා බැයි. අර ඉන්දියන් ජාතිකයා කටුත්තරය දෙනකොට මම හිතන්නේ කියලා තියෙනවා "ඔහු මාව මුණ ගැහෙන්න ආවා" කියලා. ඉතින් මේ පුද්ගලයා මාව මුණ ගැහිම පිළිබඳව මට කියන අවබෝධයක් නැහැ. මොකද මම එහෙම පුද්ගලෙක් අඳුරන්නේ නැති නිසා. සහ කාල්ටන් මගේ නිවසේදී නිරන්තරයෙන් සෙනගෙනවා. මට ප්‍රකාශ කරපු විදිහට ඔහු කියලා තියෙන්නේ ඇවිල්ලා මං හදිසි යන ගමන් මට hina වෙලා ගියපු කතාවක් තමයි කියලා තියෙන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නෙත් ඒක. දැන් චෝදනා එල්ල වෙනවා. කො ප්‍රතිඵල? සහ නොයෙක් කටකතා තියෙනවා. වෙනත් රටවල් වල බුද්ධියන්ස් මේහා සම්බන්ධයි කියලා කටකතා තියෙනවා. ඒක රස්ත ප්‍රහාරයක්. මේවා තමයි ඉක්මන් කළ කරන්න ඕනේ පරීක්ෂණ කළා ඇත්ත කතාව හෙළි කරන්න ඕනේ. මේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. රුවන්වැල්ල ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී දරුවන් කළ ඉල්ලීම් කිහිපයක් ඉටු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙනවා. එම පිරිස ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමෙන් අනතුරුවයි. පසුගිය 12 වෙනිදා රුවන්වැල්ල ලෙවන්ගම සදානන්ද පිරිවෙන් විහාරස්ථානයේ ආගමික වැඩසටහනකට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු දෘශ්‍යාබාධිත දරුවන් දෙදෙනෙකු ජනාධිපතිවරයාගෙන් සර්පිනාවක් ඉල්ලා සිටියා. එහිදී පොරොන්දු පරිදි ජනාධිපතිවරයා විසින් සංජලී නයනතාරා සහ ගිම්හාන නයනජිත් යන සොයුරු සොයුරියන්ට සර්පිනාවක් සහ පවුලේ සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියනයක් පරිත්‍යාග කළා. සංජලී දැරිය සර්පිනාව වාදනය කරමින් සිය හැකියාව ප්‍රදර්ශනය කළේ මෙලෙසයි. එදින ජනාධිපතිවරයාට ලැබුණු තවත් ඉල්ලීමකට අනුව සදානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දහම් පාසලේ සංවර්ධන කටයුතු සඳහා විහාරාධිපති පූජ්‍ය පැලිගොඩ සරණතිස්ස හිමියන්ට මූල්‍ය පරිත්‍යාගයක් සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතින්. එහිදී දහම් අධ්‍යාපනය හදාරන සෙසුවියක් Taman විසින් රචනා කළ කවි පන්තියක්ද ජනාධිපතිවරයා ඉදිරියේ ගායනා කළා. රට විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. උපුටා ගැනීම පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වාර්තාවක් අගමැතිවරයා සභාගත කළ අතර ඉන්පසු ව්‍යවස්ථාවකුත් නැහැ, ව්‍යවස්ථා කෙටුම්පතකුත් නැහැ කියමින් ඔහු රටවටේ යන ආකාරය අපි දුටුවෙමු. එවන්නක් කියන අතර අලුත් ව්‍යවස්ථාවක් යටතේ ලංකාව බෙදිය නොහැකි එක්සත් රටක් හැටියට පවතින බවත්, බුදුදහමට තිබුණ තැන වෙනස් නොවන බවත් අගමැතිවරයාත් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් ඇමතිවරුත් කියයි. රටේ පවතින කෘෂිකාර්මික පළිබෝධ උදුරත්, ණය උගුල ඇතුළු අනේකවිධ අර්බුද මැද්දේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කරන මේ හොරගල් ඇහිලීම ගැන අපි කවුරුත් අවධානයෙන් සිටිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ කෙටුම්පතේ තිබෙන විධිවිධානවලට අපි විරුද්ධ නොවනද පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇත. පාර්ලිමේන්තුවේ බලය සීමා කළ විට ඒකී රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වන අතර අපි ඒට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙමු. අලුත් ව්‍යවස්ථා යෝජනාවලට අනුව මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාට පළාතේ මහ ඇමති යටතේ කටයුතු කිරීමට සිදුවීමෙන් එම යෝජනාවල ෆෙඩරල්වාදී නැඹුරුව තවත් පැහැදිලි වෙයි. පොලිස් සේවය ජාතික පොලිස් සේවයක් සහ පළාත්බද පොලිස් සේවාවන් 9කට කඩා හැම අංශයකටම වෙන වෙනම පොලිස් කොමිසම් ඇති කිරීමටත් මෙහි විධිවිධාන තිබීමෙන් එමගින් පමණක් රට අවසන් කර දැමිය හැකියි. වසර 30ක් මුළුල්ලේ කිසිදු ආණ්ඩුවක් පොලිසිය කැලි 10කට වෙන් නොකළේ එබැවින්. අලුත් ව්‍යවස්ථා යෝජනා අනුව මධ්‍යම ආණ්ඩුවෙන් හදිසි නීතිය ප්‍රකාශ කළත් ඊට විරුද්ධව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර වාරණයක් ලබා ගත හැකියි. අද රට පාලනය කරන එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඇතුළු හවුල නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචාසහගත ප්‍රවේශය නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බරපතල ලෙස පළුදු වී ඇත. ඔවුන් ජනතාවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් නොමගහැරීම සඳහාම 19 වන සංශෝධනය තුළින් හිස් වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළ ආකාරය කවුරුද දනී. මේ ආණ්ඩුවේ කපටිකම්වල සීමාවක් නොමැති නිසා ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු ඔවුන් කතා කරන්නේ බුද්ධාගමට හිමි තැන ගැනත් ඒකී යන වචනය ගැනත් පමණය. අපට ලබා දී ඇති කෙටුම්පතේ අදාළ කාරණා දෙකම සම්බන්ධයෙන් විකල්ප වගන්ති යෝජනා කර ඇති අතර බෙදුම්වාදීන්ට සහ ෆෙඩරල්වාදීන්ට වැදගත් වන්නේ නමවත් වචනයවත් නොවේ. විකල්ප වගන්ති කේවල් කිරීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් විසින්ම ඉල්ලා අස්කරගෙන ව්‍යාජ නාමශීලී බවක් පෙන්වා කෙටුම්පතේ හරය වන ෆෙඩරල් පාලන ක්‍රමයේ දිනා ගැනීමට ඔවුන් උත්සාහ කිරීමට ඉඩ තිබෙන මැවින් මහා සංඝරත්නය මේ උප්පරවැටි ගැන අවබෝධයෙන් සිටිය යුතුයයි මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වර්තමාන ආණ්ඩුව ගෙනවිත් තිබෙන මේ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුයි. වර්තමාන ව්‍යවස්ථාවේ පුළුල් වෙනස්කම් සිදුවිය යුතු බව අපි පිළිගනිමු. ඊළඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක උපුටා ගැනීම අවසන්. පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු සියලු දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දිස්ත්‍රික් නායකින් නම් කර තිබෙනවා. නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ ජනාධිපතිවරයා සමග ඊපස්වරුවේ ජනාධිපති රේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඊට අදාළ පත්වීම් ලිපි ලබා දුන් බවයි. අධිකරු ජනාධිපතිතුමා පක්ෂ සභාපති හැටියට දිස්ත්‍රික්ක 25ටම නායකයන් පත් කරා. නායකයෝ ඇවිල්ලා ඒ පත්වීම් බාරගත්තේ ඉතාම සතුටෙන්. මාස 3ක් ඇතුළත පක්ෂීය ප්‍රතිසංවිධාන වගකීම ඒ අයට පැවරුවා. පරණ කට්ටිය අයින් කරාද? දිස්ත්‍රික්කවල සමහර කට්ටිය UMP ගිහිල්ලා, තව කට්ටියක් තව පක්ෂ වලට ගිහිල්ලා, අනිත් පක්ෂ වලට ගිහපු සියලු දෙනාගේ පුරප්පාඩු පෙරුණා. පුරප්පාඩු නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ෆුල් ලෝඩ් වෙලා තින්නේ. සම්දානය ගැන මුත් කියනවා දලුතෙන් හදන්න. සම්දානය හදන්න කලින් පක්ෂය හදාගන්න එපා. දිස්ත්‍රික්ක නායකවරු පුත්තලම් දිස්ත්‍රික්කයේ හැර අනිත් සියලුම දිස්ත්‍රික්කවල පත් කරන ලැබුවා පුත්තලම් දිස්ත්‍රික්කයේ සාකච්ඡාවකින් අනතුරුව පත් කරන්න තීරණය කළා තියෙනවා. මහලේකම්තුමා මොන වගේ මතයකද හිටියේ මේ පොහොට්ටුවට ගිහුවා ඒකතු කර ගැනීමට? දැනට ප්‍රධාන නායකින් කීප පළක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. දැන් පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී අපි එකතු වෙලා යා යුතුයි කියන ස්ථාවරයේ ඉන්නේ. ඉතිහාසයේ හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ප්‍රගතිශීලීන් මේ රටේ මැතිවරණ ජයග්‍රහණය කරලා තියෙන්නේ සන්දාන සහ පෙරමුණ ආණ්ඩු තුලින්. ඒ නිසා ඉදිරියේදී පුළුල් සන්දානයක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම. දිස්ත්‍රික් නායකයන් තමයි අදපත් කරනු ලැබුවේ. දිස්ත්‍රික් සංවිධායක කියන්නේ වෙනස්. දිස්ත්‍රික් නායකයා කියන්නේ වෙන. ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් දෙවනුව පත් කරනු ලබනවා. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමේ වගකීම ප්‍රධාන පාර්ශ්ව 4කට පැවරෙන බව විපක්ෂය පවසනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ පිළිබඳ සහ තවත් කරුණු සම්බන්ධයෙන් අදහස් පළ වුණා. විපක්ෂ නායකතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී සේනානි දලඹුවාගේ ප්‍රශ්නය පිළිබඳව මතු කරා. මේකෙන් අපි දේශපාලන වාසි ගැනීම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි සියලු දෙනාම එකතු වෙලා හැමයි එහි ප්‍රමුඛතාවයේ රජය ගන්න ඕන භෝග සඳහා ඇතිවන හානිය වළක්වාලීම සඳහාත් ගොවි ජනතාව සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීම රජයේ වගකීමක්. දෙවෙනි කාරණේ අනිවාර්යයෙන්ම අපිට ලබාගත යුතුව තිබෙනවා පළාත් සභා මැතිවරණය. කොට්ටාස සීමා නිර්ණය කිරීම සඳහා කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරා. ඒ අනුව අගමැතිවරයා 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න ඕනි මේ සීමා නිර්ණය සමාලෝචනය කිරීම සඳහා. මාස 2ක් තුලදී ඒ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නට ඕනි. නමුත් කනගාටුදායක කාරණය දැන් මාස ගණනාවක් ගත වෙලා තිබුණත් ඒ වාර්තාව තාම ජනාධිපතිවරයා වෙත බාර දීලා නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණය පිළිබඳව යමක් කියන්නේ නැහැ. මැතිවරණය කියලා කියන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එතකොට ඒ අයිතිය වෙනුවෙන් ප්‍රධාන පාර්ශ්ව 4කට ලොකු වගකීමක් තියෙනවා. ප්‍රධාන වගකීම තියෙනවා මැතිවරණ කොමිසමට. හැබැයි රත්නජීවන් හෝල් මැතිතුමා අතුළු කොමිසම මැතිවරණ කල් දැමීමට එරෙහිව නියඩයි. දෙවෙනි වගකීම තියෙන අධිකරණයට. පැරණි ක්‍රමයේ මැතිවරණකට යෑම ඇරෙන්න දැන් විකල්පයක් නෑ. ඒ නියෝගය අධිකරණය දෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කරනකොට නිර්ණ වෙන පුරවැසි සංවිධාන රාශියක් තියෙනවා. දැන් මම කියන්නේ තුමන්ලගෙන් සිරිකොතට ඉස්සරහට ගිහිල්ලා කළු පාට ඇඳගෙන මූණ ආවරණය කරගෙන සිරිකොතට ලියුමක් බාර දෙන්න කියලා නෙමෙයි. හැබැයි පුරවැසි සංවිධාන විදියට මැතිවරණය මායින් නොකිරීම පිළිබඳව ඔබ ඔබේ හඬ අවදි කරන්නට ඕනේ. ඒ වගේම අනෙක් කණ්ඩායම තමයි පසුගිය මාස 3ක පමණ කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවි අමෝරාගත් බටහිර තානාපති තුමන්ලා තුමියන්ලා. ඇයි නිහඬ? දිනපතා පුවත්වල පළවිලා තිබෙන ප්‍රවෘත්තියක් බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් පැනගිය දෙදෙනාගේ පියාගේ නිවසේ පුපුරන ද්‍රව්‍ය මේ ආණ්ඩුව ආවට පස්සේ නැවතත් බිහිසුණු අනාගත ත්‍රස්තවාදී ක්‍රියාන්විතයක පෙරමග ලකුණු බලන තිගැස්සුණු ශ්‍රී ලංකාවක් බවට මේ රට අදපත් කරලා ඉවරයි. විශේෂයෙන්ම මුස්ලිම් ජන සමාජය වඩා වඩා කල්පනාකාරී වෙන්න ඕන මේ ඇතිවෙමින් තිබෙන විනාශකාරී ප්‍රවණතාවය පිළිබඳ. ඒ වගේම මුස්ලිම් ජාතික තරුණයෝ 7 දෙනෙක් කිරලාගල නටබුන් චෛත්‍යයකට නැග ඡායාරූපාරණ. එහෙම මානසිකත්වයක් මීට කලින් මේ රටේ මුස්ලිම් තරුණයන්ගෙන් අපි දැකලා තියෙනවා. බෞද්ධ ජනතාව ප්‍රකෝපයට පත් කරන ආකාරයට ක්‍රියාමාර්ග තෝරලා තියෙනවා. වහාම මේ සෑම ත්‍රස්ත ක්‍රියාදාමයක්ම පිටුපස සිටි දේශපාලඥයෝ කවුද කියලා හොයන්න ඕන. 71 වන ජාතික නිදහස් දිනවල මෙවරද ගාලුමුවදුරදී පැවැත්වෙන අතර ඊට මාලදිවයින් ජනාධිපතිවරයා විශේෂ ආරාධිත අමුත්වෙකු ලෙස සහභාගී වීමට නියමිතයි. මේ අතර නිදහස් දින හා පෙරහුරු දිනයන්හිදී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළා. නිදහසුරලේ පෙරහුරු හේතුවෙන් මේ මස 26, 27, 31 සහ පෙබරවාරි 1, 2, 3 යන දිනවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව කොල්ලුපිටිය හන්දියත් පරණ පාර්ලිමේන්තු වටරවුම ලෝටස් පාර සෙරමික් හන්දිය දක්වා මාර්ගය පෙරහුරු දිනයන්හිදී මෙන්ම නිදහස් දිනේදී වසා තැබෙනු ඇති. පෙරහුරු දිනයන්හිදී කොල්ලුපිටිය හන්දියෙන් ඉදිරියට වාහන ගමනාගමනය පෙරවරු 6:30 සිට පසරු 1 දක්වා සීමා වනවා. සෙරමික් හන්දියෙන් කොල්ලුපිටිය දෙසටද ඒ ආකාරයෙන් වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වනවා. ඒ අනුව පොලිසිය රියතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. නිදහස් දිනේදී උදෑසන 5 සිට වාහන ගමනාගමනය සීමා වන්නේ කොල්ලුපිටිය හන්දියෙන් ඉදිරියට වන අතර ගාලුපාර ඔස්සේ කොල්ලුපිටියට පැමිණීමට හැකිවන්නේ සැහැල්ලු වාහන සඳහා පමණයි. මේ අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිදහස් දින සැමරුම වෙනුවට ජාතික දින උළෙල යන නම භාවිත කිරීම පිළිබඳ මාධ්‍යවේදීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර සිටියා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිතයා හැටියට තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහීම් මොහොමඩ් සොලික් මහතා සහ එම මැතිණිය සහභාගී වීමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමා දුන්න කොලේ තියෙනවා 71 වෙනි නිදහස් දිනවල කියලා. ප්‍රතිමන්ත්‍රීන් දීප අමාත්‍යාංශ දීපේක තියෙනවා 71 වෙනි ජාතික දින උළෙල කියලා. ජනතාව මොකද්ද මේකේ සම්බන්ධනේ? ඔබ ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. 78 අනුක්‍රම ව්‍යවස්ථාවේදී පළවෙනි පරිච්ඡේදයේ 6 7 8 ජාතික ගීය, ජාතික කොඩිය, ජාතික දිනය සඳහන් කරනවා. හැබැයි මෙච්චර කාලයක් බොහෝ අවස්ථාවල නිදහස් දිනය කියලා තමයි සැමරුවේ සහ අපි කොළයන කාලේ ඉගෙනගෙන තියෙන්නේ පෙබරවාරි 4 නිදහස් දිනයක් විදිහට. ඇයි මෙච්චර හොඳ වචනයක් තිබ්බද නිදහස් කියන වචනේ හලන්නේ නැමෙතුමා? ඇයි දැන් නැහැ කාර්යවලට ඇතුළත් නොකරන්නේ? ඒක ඔබතුමාලා දැන් විවස්ථාව ඒක තමයි මම කියන්නේ. ඒකට ආනුක්‍රම ව්‍යවස්ථාවට අපි ඇතුළත් කරලා තිබෙන්නේ National Day. ඒකට ජාතික දිනය කිව්වහම සියලු දෙනා සමරන දිනය. ඔබතුමා ඊටමත් දක්ෂ ලෙස මුළු පැහැදිලි කිරීම තුල එකම අවස්ථාවකවත් නිදහස් කියලා භාවිතා නොකර ජාතික දිනය කියලාම කියන්න තරම් සමර්ථ වුණා. නෑ මම පාඩම් පොඩ්ඩයි මගේ ආපහු රිවයින්ඩ් කරලා බලන්න මම සමහර අවස්ථාවල කියනකොට එක වතාවක් කිසිම පාඩමක් නෑ. අනුකූල අවස්ථාවේදී පාඩම් කරන්න ඕනේ. ඒ කිසි වරදක් නෑ. නෑ වරදක් නෑ. මේ මොකද මේ පරස්පරයකුත් නැහැ. සමාන පද තියෙනවානේ. ඒ වෙයි එක එක අඩුපාඩු වෙනවා. බහුවචන දිනවා, ඒක වචන දිනවා. ඒවා සුළු දේවල්. ඒවා ඒ භාෂාවන් අතරේ ඇති වෙන අකුරු වල එච්චර මං හිතන්නේ නැහැ වැදගත්කමක් තියෙනවා කියලා. දැන් ওই නිදහස් දිනේ කියනකොට ඊට පස්සේ නැද්ද? දැන් ඒකත් ගත දිනේ සඳහන් කරනවා නම් ඕක පෙබරවාරි 4 වෙන දවසකට බෑනේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දින මොකුත් කිසිවක් සඳහන් කරන්නේ නැහැ. ඒක නිදහස් දිනේ නැත. ඒ ඔබට මට නිදහස් දිනේ ඇත. ඔබට මන් දන්නේ නැහැ. ඔබටත් තිබිය යුතුයි. ගමනාගමන කටයුතු සරිකර ගැනීම සඳහා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන මිනිසුන් පිරිසක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති පෙත වාර්තා වුණා. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලියල ප්‍රදේශයෙන්. බදුල්ල හාලියල ප්‍රදේශයේ උඩුවර ගල්කොටුව අතර බදුලෝය හරහා ඉදිකිරීම් ආරම්භ කළ පාලමේ වැඩ කටයුතු කලක පටන් අතරමඟ නවතා දමා තිබෙනවා. ඒ හේතුවෙන් දිනපතා සිය ගණනක් වූ ජනතාවට මේ හරහා ගමන් කිරීමට සිදු ඇත්තේ දැඩි අවධානමක් මතයි. පාලමේ එක් කොටසක් පමණක් ඉදිකර ඇති අතර පාලමේ පිවිසුම හා මැද කොටසේ ඉදිකිරීම් අතරමඟ නවතා දමා තිබෙනවා. ගම්මාසීන් රොසත්වත්ත වත්ති ගෙදර ගෙදර කුඹුර ගම්මාන රාශියකට ගමන් කරනවා මෙතනින්. මේ පහුගිය දවස්වල අම්මා කෙනෙක් වැටුණා, පුංචි ළමෙක් වතුරට වැටුණා. ඒකේ ගොඩාක් අපහසුතා අපේ ගමේපත් වුණා. මේ දැන්වීම් පූර්වට අනුව පාලම ඉදිකිරීම ආරම්භ කර මේවන විට වසර 2කට ආසන්න කාලයක් ගත වෙනවා. එහි දැක්වෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ හිටපු ඉදිකිරීම් කටයුතු මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලන් පෙරේරා මහතා විසින් මෙහි ඉදිකිරීම ආරම්භ කළ බවයි. අවස්ථා ගණනාවකදී මෙලෙස අනාරක්ෂිතව ගමන් කිරීම බදුළු ඔයට වැටි පුද්ගලයන් රැසක් ආබාධවලට ලක්ව තිබෙනවා. පවුල් 3000කට අධික පිරිසක් මෙතන යනවා. ඔය ඩිලාන් මහත්තයලා ඇවිල්ලා කලින් මෙතන මුල්ගල් තියලා මිනිස්සු රවට්ටලා ගියා. ආයේ ඡන්දේ බලාපොරොත්තු වෙන්න එපා, මොන ආණ්ඩුව ආවත් අපිට මේක ඉස්සෙල්ලා කරලා දෙන්න. මේ ගමේ මිනිසුන්ගෙන් ඡන්ද අරගෙන බලධාරීන් පොසත් වෙලා හිටියට වැඩක් නෑ. අපේ දරුවන්ගේ ජීවිත අනාථ කරනවා නේද? තවත් දේශීය පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. යාපනයේ අම්පන් ප්‍රදේශීය පිහිටි ක්‍රීඩාංගණයක් ආසන්නයේ කැලෑවක වළඳමා තිබූ LTT සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනයේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඊයේ පස්වරු විසවාගෙන තිබෙනවා. නමුත් ඒ ගම අධ්‍යාපන කලාපයේ පාසල්වල පවතින ගුරු විදුහල්පති හිඟයට බෙසුම් ලබා දෙන ලෙස ඉල්ලා විද්‍යාල 6ක දෙමාපියන් නමුත් ඒ ගම කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටලුවේ මෙලෙසයි. මාර්ග නීති කඩ කරන රියදුරන්ට එරෙහිව පනවනු ලබන දඩමුදල් ඉහළ දමන බව ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන් රණතුංග මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. කරන වරද අනුව ලකුණු කපලා මාස 6කට අවුරුද්දකට තමන්ගේ රියදුළු බරපත්‍රය අහෝසි කරන දඩ ක්‍රමයක් වෙනස් කරලා ගෙවන ගාන වැඩි කිරීමත් ඒ වගේම රියදුළු ලයිසන් එක කරන වරද අනුව නැති කිරීමට පවා අපි කරන්න බලාපොරොත්තු වෙනවා. 43 හැවිරිදි සිල් මෑණියක රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිමිනමක සහ හිමිනමගේ රේදුරා පෙබරවාරි මාස 1 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා වෙනසුරු ජානක සමරසිංහ මහතා ද නියෝග කළා. වතුකම්කරුවන්ගේ දෛනික වැටුපුර රුපියල් 1000ක් දක්වා ඉහළ දමන ලෙස බල කරමින් කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක අද විරෝධතා පැවැත්වුණා. මාර්ග නීති උල්ලංඝනය කරමින් යතුරු පැදියක් දහවනය කළ පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙක් පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සැරිසරනවා. Rata-rata hero. Nesudanama samaganiyannata. Patak nathuwa ath dana ganime aithya thawaduratata tahuru karagannata obe jangama durakatana jalaye anuwa tiredi sona paridi hiru pravuttiya seta sewawa sakriya karaganna. Api yalihomone ada rathwe 9:55ට. Aibowan.